මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවේකිය වෙතයි දැන් අවධානය. ටෙලිවිෂන් ටෙලිවේකිය මං බා බා මම බලන්නේ අයියෙන්ද මේ ඊයේ පාර්ලිමේන්තුවයි 69 ලක්ෂයක් ඡන්දය දී පත් කළ ජනාධිපති ගෝඨාභයත් පාර්ලිමේන්තු ඇවිත් මේ අගමැති රනිල් මෙරට අතිවිශාල දැවැන්ත පක්ෂයක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේකට ඇද දැමූ නායකයයි 6 වරක් අගමැතිකම් දරපු නායකයයි පසුගිය මහමැතිවරණයේදී බිඳුවටම වැටුණු කෙනයි මුළු කොළඹින්ම ඡන්ද 35,000ක්වත් ගන්නට බැරි වූ පක්ෂ නායකයයි දැන් ඔහු රටේ අගමැති ඒ ජනතා ඡන්දයෙන් නම් නෙමෙයි රාජපක්ෂලගේ කැමැත්තට දුන් අගමැතිකමයි ඔහු මේ දරන්නේ ඇත්තටම රාජපක්ෂ පවුලේ රැකවලා ඔහුයි ඒ බව අමුතුවෙන් කිව යුතු නැහැ අපට ඇති ප්‍රධානතම ප්‍රශ්නය ගෝඨාභය ජනාධිපති අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු හිනාවයි. මේ දෙන්නටම මාර හිනා. ඇත්තටම මේ දෙන්නම හිනා වෙන්නේ හදවතින්ම බව කිව යුතුයි. මොකද මේ උන්දලට ඇත්තේ ගල් වුණු දුක වේදනාව දැනෙන්නේ නැති හදවත්. ඇත්තටම තෙතමනේ කඳුල වේදනාව දන්නෙම නැති හදවත්. ජීවිතේට හාල් කිලෝවක් ගන්න මාළු 500ක් ගන්න එළවලුවක් ගන්න කඩේකට ගිය නැති මිනිස්සුන්ගේ නොදන්නාකම නොදැනෙනකම තමයි මේ දෙන්නගෙම හිනාව තුල තියෙන්නේ නේද ජීවිතයට පෝලිමක ඉඳලා නැති ආණ්ඩුවේ රෝහලකින් බෙහෙත් ගන්න ගිහින් නැති මේ දෙන්නටම තිබුණේ මාන්නෙන් උපහාසයෙන් උද්දච්ච කමින් පිරුණු සිනහවනුයි මරුම මරු වැඩේ කියන්නේ අගමැති රනිල් ඊයේ මෙහෙමත් කිව්වා මහා බැංකු සංඛ්‍යා ලේකන අනුව වර්තමාන ආර්ථික වර්ධන වේගය ඍණ 4ත් ඍණ 5ත් අතර අගයක් ගන්නවා IMF සංඛ්‍යා ලේකන අනුව එය ඍණ 6ක් ඍණ 7ක් අතර වෙනවා අපේ දලදේශීය නිෂ්පාදනයේ 2018 ඇමරිකන් ඩොලර් බිලියන 94.4යි අවුරුදු 4ක් 5ක් තුල අපේ දලදේශීය නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා දැන් 2018 දී අගමැති රනිල් එයාගේ කාලේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට හොඳට තිබිලා තියෙනවා එතකොට හිමින් හිමින් තමයි ආර්ථිකේ කඩාවැටීම ආරම්භ වෙලා තියෙන්නේ නේද? දැන් ඇත්තටම බැලුවාම කොහොම කළත් ඔය ජනාධිපති ගෝඨාභයත් ඔය අගමැති රනිලුත් මේ කඩාවැටීමේ ප්‍රධාන කොටස්කරුවන්. ආය අමුතුවෙන් ඒක කියන්න දෙයක් නැහැ. දැන් බලන්නකෝ 2018න් පස්සේ හිමින් හිමින් ක්‍රමක්‍රමයෙන් කඩාවැටෙන්න ආරම්භ වූ මේ ආර්ථිකේ ඉතිරි ටික හොඳටම විනාශ කරලා දැම්මේ කවුද? ගෝඨාභය රාජපක්ෂගේ කාලෙනේ නේද? ඔය පහුගිය අවුරුද්දේ මේ අවුරුද්දේ තමයි හොඳම බිඳ වැටීම තියෙන්නේ. රටේ ආර්ථිකයේ අපේ ජන ජීවිත කාබාසනිය කරලා දැන් හක හක ගාලා බක බක ගාලා හිනාවෙන අපූර්ව බලන්න. ඇත්තටම තමුන්ලට මේ රටේ ජනතාවගේ මේ අවාසනාවන්ත තත්වයේ දුක වේදනාව දැනෙන්න විදිහක් නැහැ. දැනෙනවා නම් හිතක් පපුවක් තියෙන මිනිස්සුන්ට මෙහෙම රටක් බංකොලොත් වෙනකම් බලා ඉන්න පුළුවන්ද මේසා විශාල මහා ධනස්කන්ධයක් හොරා ගන්න පුළුවන්ද නේද බැහැනේ ලොකුම ප්‍රශ්නය රට හඳද්දී රට මලගමක් වෙලා තියෙද්දී මේ අය හිනා වෙන්නේ කොහොමද කියන එකයි මේ හිනා වෙන්නේ කාටද කියන එකයි මේ ඊයේ වැඩ නිම කරලා නිවෙස් වලට යාමට ජනතාව වින්ද දුක පේනවද දුම්රියේ යන හැටි මොන තරම් භයානකද නමුත් රනිල්ල ගෝඨාභයලා තාම සඳළු තලවල සෞදිය පුරනවා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ජෝක් චිත්‍රපටියටත් හපන් තැනකටපත් වෙලා මේ සියල්ල පැත්තකින් තියමු අර ප්‍රසිද්ධ දාර්ශනික මතයක් තියෙනවා ඒ නුඹලා මහ මන්දිර ගෙවල් හදනවා නුඹලා මහ මාර්ග හදනවා නුඹලා මහ කුළුණු ප්‍රදර්ශන ශාලා හදනවා අහස උසට ගොඩ නැගිලි හදනවා නමුත් නුඹලා හිතන්නේ ඒ සියල්ල තමයි අනාගතය කියලා. නමුත් රටක අනාගතය යනු ඒ රටේ පුංචි දරුවන්. රටක අනාගතය යනු දරුවන්ගේ අධ්‍යාපනයයි. ඇත්තටම රටක අනාගතය යනු දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය නම් මේ තාක් අපේ රටේ දරුවන් වෙනුවෙන් මේ හිනා වෙන ගෝඨාභයත් මහහයියෙන් කොක්හඬලා සිනාසෙන රනිලුත් මේ දක්වා මොනවද කරලා තියෙන්නේ කියලා අහන්නම ඕනේ.
අපේ දරුවන්ගේ අධ්‍යාපනයට කොවිඩ් නිසා මහ බාධාවක් ඇති වුණා. ඒ වෙලාවේ ඔන්ලයින් අධ්‍යාපනය එළියට ආවා. පේනතෙක් මානයක ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් නැහැ. ටැබ් නැහැ. සිග්නල් නැහැ. ඩේටා නැහැ. ඔන්ලයින් ෆේල්. මේ කිසිම කෙනෙකුට ඒ ගැන සැලසුම් එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. ඔන්ලයින් ඩේටා පැත්තක තියමුකෝ. 74න් පසුව ආණ්ඩු කීයක් පත් වුණාද? අධ්‍යාපන ඇමතිවරු කී දෙනෙක් හිටියද? අදත් වැසිකිලි කැසිකිලි පහසුකම් නැති පාසල් 7-800ක් තියෙනවා. අඩුම ගානේ ගුරුවරයෙකුටවත් පෞද්ගලික සනීපාරක්ෂක පහසුකම් ඒ පාසල් තුල නැහැ. දරුවෙකුට පාසල් කාලය තුල සුළු දිය පහ කරන්නවත් අවශ්‍ය පහසුකම් දෙන්න බැරුව ගිය මේ පාලකින් තමයි රට බංකොලොත් වෙනකන් බලන් ඉඳලා දැන් හක හක ගාලා බක බක ගාලා හිනා වෙන්නේ. විශ්වාස කරනවද බීමට ජලයේ බිඳක් නැති පාසල් 700කට වැඩියෙන් තියෙනවා කියලා? අත්හෝදනවා තියා බොන්න වතුර නැති පාසල් තියෙනවා කියලා? පරිගණක පහසුකම් ඇති පාසල්වල ප්‍රතිශතය 20%කටත් අඩුයි කියලා? ලංකාවේ ළමුන් 10ට අඩු, ඒ කියන්නේ 10 දෙනෙකුට අඩු පාසල් 120කට වැඩියෙන් තියෙනවා. සිසුන් 200ට අඩු පාසල් 5143ක් විතර තියෙනවා. ඇත්තටම මේ සියලු සංඛ්‍යා රජයේ ඒවා. නමුත් අප විශ්වාස කරන්නේ සත්‍ය මීට වෙනස් බවයි. ඇත්තම කිව්වොත් මූලික පහසුකම් නැති ගුරුවරු හිඟ පාසල් සංඛ්‍යාව මේ කියන සංඛ්‍යා ලේඛනවලට වඩා නම් වෙනස්. ඊට වඩා වැඩි. ඊට වඩා විශාලයි. දැන් අදත් තියෙන්නේ මෙහෙම රටක්. අධ්‍යාපන ඇමතිවරු කී දෙනෙක් හිටිය රටක්ද කියලාත් අප මුලින් ඇහුවනේ නේද? ඇත්තටම කොවිඩ් වසංගතෙන් ආරම්භ වුණු පාසල් අධ්‍යාපනයේ බිඳවැටීම සමස්ත ආර්ථික බිඳවැටීමත් එක්ක දැන් හොඳටම උග්‍ර වෙලා අද දරුවන්ගේ අභ්‍යාස පොතක මිල දෙගුණයක් වෙලා එක පොත බෙදාගෙන වැඩ කරගන්න බැරි දරුවන් ඉන්නවා. සපත්තු කුට්ටම ඉහළ ගිහිල්ලා, සපත්තු කුට්ටමේ මිල ඉහළ ගිහිල්ලා, ටියුෂන් ගාස්තු ඩබල් වෙලා, ඔන්ලයින් යන්න පුළුවන් අයටවත් ඩේටා කාඩ්වල ගාන ඉහළ ගිහිල්ලා, දරුවන් 3 දෙනෙකු ඉන්න පවුල්වල තාත්තල අම්මල හොඳටම අසරණයි, ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා. මේ සියල්ලම මැද අද මේ දරුවන් ඉන්ධන අර්බුදයත් එක්ක පාසල් යන විදිහ පේනවද? ලොරි තට්ටුවල යන්න ගිහිල්ලා අතපය කඩාගෙන යාන්තම් ජීවිතේ බේරගත්ත දරුවෝ ගැන අප පහුගිය දවස්වල වාර්තා කළා. අද සමහර දරුවෝ යන්නේ බස්වල වහලේ. මොන තරම් අවදානම්ද? දැන් මේ දුක් විඳින අය අතර මේ පාර්ලිමේන්තුවේ 225න් කාගේවත් දරුවෙක් නැහැ. උඟ දෙනෙකුගේ දරුවෝ ඉන්නේ විදේශ රටවල, විදේශ පාසල්වල, ද විදේශ විශ්වවිද්‍යාලවල. එනිසා අද අපේ දරුවන්ගේ ජීවිත අවදානම මේ කාටවත් පේන්නේ නැහැ. එයාලට හිනා. නමුත් දරුවනේ අප එකක් මතක තබා ගත යුතුයි. අදත් දහදුක් විඳිමින් පත පොත ඇසුරු කරන විභාග සඳහා සූදානම් වන ඔබ ඇත්තටම මේ රටට ආදර්ශයක්. මේ හිනාවෙන උන්දලට ආදර්ශයක්. ඒ නිසා අපේ රටේ පාසල් දුවා දරුවන්ට අප හිස නමා ආචාර කරනවා. කොහොම හරි ඉගෙන ගන්න දුවේ පුතේ. ඔබ ඒ ඉගෙනුමෙන් ජය ගන්නා විට මේ හොරුන්ට යන එනමන් නැති වෙනවා. ඔබේ පැලැන්තියේ ඉගෙන ගන්නවට, ඔබේ පැලැන්තියේ විභාග සමත් වෙනවට මේ හොර නඩිය කොහොමත් බයයි. උගත් සමාජයට හරිම බයයි. බොරුවෙන් පාලනය කරන්න බැරි වෙනවා එදාට. ඒ අය ආස කුඩු ගහන නූගත් පරම්පරාවක් ඉන්නවා දකින්නයි. එවිට මේ උන්දලගේ දරුවන් රට ඉඳලා ඇවිල්ලා ඡන්දය ඉල්ලලා නැවත තාත්තලා වෙනුවට පුතාලට පාලනය යනවා. තාත්තලා පුතාලව පරාජය කරන්න නම් ඔබ ඉගෙන ගත යුතුමයි. එවිට මේ අම්බලමේ පිනාලගේ අර වලංකඩක් බිඳුනසේ විනාශ කළ රටමත්තේ සිට මේ හිනාවන් නතර කළ හැකි. යලි අම්බලමේ පිනාලට රට නොදීමටත්, රට හදන්නත් අද දවසේ අධ්‍යාපනය ලබන ඔබට හෙට දවසේ හැකිවනු ඇති. ඉගෙන ගන්න සටන අතහරින්න එපා කියලා අද මේ රටේ ආදරණීය දුවා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.